ක්‍රියාත්මක වුණා. වැක්සින් එක එහෙම නැත්නම් අපේ එන්නත් කරණය ගත්තොත් මම කියනවා අපේ හැඳුනේ අපේ ජනාධිපතිතුමා හැම වෙලේම මේ සාකච්ඡාවේදී මහනුවර ගැන තමයි කියන්නේ. මහනුවර ආදාහට ගන්න. ඒ කරපු විදිය අනිත් අයත් ඉගෙන ගන්නයි. හැමදාම කියනවා. අපේ ක්ෂේත්‍රයේ ඉන්න ආණ්ඩුකාරතුමා ප්‍රමුඛ අපේ දේශපාලන ක්ෂේත්‍රයේ මේකට සම්බන්ධ වුණේ පහසුකම් සපයන්නම් හැටියට බලනවා. අපේ පරිපාලන ක්ෂේත්‍රය දිසාපත්තුමාගේ ඉඳන් පල්ලේ හැටෙනකන් මේ පරිපාලන කටයුතු වලට පවුනායි. සෞඛ්‍ය අංශයට සියලු දේ අපි බාර දුන්නා. සියලු තීන්දුව ගන්න සෞඛ්‍ය අංශයේ තියෙන වැඩ. ඒ නිසා හමුදාව අපිට ත්‍රියේ පිටිපස්සේ නැ පුදුමාකාර විදිහේ සහයෝගයක් ලැබුණා. ඒ නිසා සාර්ථක වුණා. අපි වෙනත් තැන්වල සංසන්දනය කිරීමේදී අපිට ඒ තුන්චි පොඩි ආඩම්බරයක් අපිට තියෙනවා. අපි හරියට වැඩ කරපු කණ්ඩායමක් හැටියට. මම හිතනවා ඒක ඉදිරියට ගෙනියමු. මම සූතිවන්ත වෙනවා අද විශේෂයෙන්ම මම මේ සම්බන්ධව අපේ ලේකම්තුමාටත් අධ්‍යක්ෂක ජනරාල්තුමාටත් කිව්වා වෙනම පොඩි කණ්ඩායමක් හදලා මහනුවර දිස්ත්‍රික්කයේ තිබෙන සෞඛ්‍ය වැඩපිළිවෙල වල සම්බන්ධව අපේ විශේෂ අවධානයක් යොමු කරමු. මේකෙන් අදහස් කරන්නේ අනිත් පළාත් වලට කෙනෙක් හෙලිකම් කරනවායි කියලා. නමුත් විශේෂයෙන්ම දැන් භාගයට ඉවර කරලා තියෙනවා. අපි ආමඳුනේ තීන්දුවක් ගත්ත ප්‍රතිපත්තිම තීන්දුවක් 2022 අලුත් ගොඩනැගිලි හදන එක නතර කරලා මේ තියෙන වැඩ ටික අවසන් කරමුයි කියලා. මොකද විශාල වශයෙන් තියෙනවා භාගයට ඉවර වෙච්ච වැඩ. ඒ වගේම ඉවර වෙලා ඒකට අවශ්‍ය ආම්පන් උපකරණ ලබා ගන්න බැරි අවස්ථා ගණනාවක් තියෙනවා. මේ ටික ඉවර කරගත්තොත් අපි 2022 අයවැය වැඩිම මුදලක් වෙන් කරලා තියෙන සෞඛ්‍ය. සාමාන්‍යයෙන් ඒක වෙන්නේ ආරක්ෂාව ආරක්ෂක අමාත්‍යාංශයේ දෙවනුව අධ්‍යාපන තෙවනුව සෞඛ්‍යර මේ සැරේ පළවෙනි වැඩිම ප්‍රමාණයක් මෙන් වෙලා තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට. ඒක බැසිල් අමාත්‍යතුමා අත් එක්ක පෞද්ගලිකව කතා කරලා කිව්වේ වැඩිම මුදලක් වෙන් වෙන්නේ මේකට. හැබැයි අලුත් දේවල් මේ තීර දේවල් ටික අපි අවසන් කරමු කියලා. තීර දේවල් ටික අපිට අවසන් කරගන්න පුළුවන් අපි ලොකු ප්‍රගතියක් කරනවා. නොයෙකුත් ප්‍රශ්න තියෙනවා මම දන්නා මේ මහනුවරම. ඒ නිසා ඒ සියල්ලට අපි මුණ දීලා අපි යම් යම් ගන්න ලබා ගන්නා ජයග්‍රහණයන් තහවුරු කරගැනීමේ වැඩපිළිවෙළවල් ඉදිරියට ගෙනියන්න අපි බලාපොරොත්තු වෙනවා.